සිරුරේ අනවශ්‍ය විදියට මේදය තැන්පත් වෙලා තියෙන කෙනෙක්ට ඉතාම ලේසියෙන් ගෙදරදීම පහසුවෙන්ම හදාගන්න පුළුවන් පානයක් ගැන තමයි මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ. මේක මමත් පාවිච්චි කරන දෙයක්. ඉහිඳ බය නැතුව ඔයගොල්ලන්ටත් පාවිච්චි කරන්න පුළුවන් වෙයි. ඉතලම මම මේකට ගන්නවා ලෙමන්. ඔයගොල්ලන්ට ලෙමන් වෙනුවට දෙහි උණක් පාවිච්චි කරන්න පුළුවන්. අපි වෙළඳපොළෙන් මේ දේවල් මිලදී ගනිද්දී හරියට හොඳට පිරිසිදු කරගන්න වග බලා ගන්න ඕනේ. මම ඒකට මුලින්ම පාවිච්චි කරනවා මේ විදිහට බේකින් සෝඩා. බේකින් සෝඩා මේ සැහැඳි එකක් හෝ දෙකක් ප්‍රමාණයක් අපි ගන්න ලෙමන් ප්‍රමාණය අනුව වෙනස් වෙනවා. අරගෙන මේ විදිහට හොඳට රබ් කරන්න. හොඳට ඒකේ ලෙමන් එකේ හරි දෙහි ගෙඩියේ හරි කාවදින විදිහට ටික වෙලාවක් ඒකේ අතුලනකොට මේ විදිහට ඒකේ තියෙන විස බීජ ඒ වගේම තියෙන දේවල් අපද්‍රව්‍ය හැමදේම නැති වෙලා යනවා. ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් මේක විනාඩි 5ක ප්‍රමාණයක් වතුර එකක හෝ 10ක ප්‍රමාණයක් වතුර එකක ටිකක් පෙඟෙන්න අරින්න. පෙඟෙන්න ඇරියට පස්සේ මේ විදිහට තව ටිකක් හොඳට අතුලලා හොද ගන්න ඕනේ. තවත් තියෙන අපද්‍රව්‍ය නැති වෙලා යන්න. ඊට පස්සේ මේක හොඳට ඩ්‍රයි කරගන්න ඕනේ. මේකේ වතුර තියෙන්න හොඳ නැහැ. මොකද මේ අපි හදන සිරප් එකේදී වතුර ගතිය තිබ්බොත් ඒක නරක් වෙන්න බලනවා. ඒ හින්දා හොඳටම වතුර ගතිය නැති වෙන්න බියලි කරගන්න. ඊට පස්සේ මේ විදිය මේ ප්‍රමාණය වගේ ඉඟුරු අල දෙකක් වගේ අරගන්න. ඒ කියන්නේ ඉඟුරු ග්‍රෑම් 50ක් වගේ තියනවා නම් වඩා හොඳයි. මම මේ ගන්න දෙහි ප්‍රමාණයත් එක්ක ඔයගලන්ට ඉස්සරහට බලන්න පුළුවන් වේ. ඊට පස්සේ මේ විදිහට ස්ලයිසස් කපා ගන්න. ඔයගලන්ට ඕන නම් මේකේ හාෆ් එක කපා ගන්න පුළුවන්. එහෙම නැත්නම් තනිකර දෙහි පෙත්ත විදියට හදා ගන්න පුළුවන්. ඒක ඔයගලන්ගේ කැමැත්ත පරිදි තමයි. මෙතනදී දෙහි ලෙමන් ඒව නැත්තම් ඕගොල්ලන්ට අර ලංකාවේ තියෙන අපේ රටේ තියෙන දිග දෙහි එක ඒක උනත් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්තම් නාරම් පාවිච්චි කරන්න පුළුවන්. මේ ඕන දෙයක් ඕගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ විදිහට ඇට අයින් කරගන්නවා. මොකද ඇට තිබ්බාම ඒකේ තිත්ත රහක් එන්න බලනවා. ඒ හින්දා ඇට ටික අයින් කරගෙන වෙනම භාජනයක දාගන්න. පොතු අරගත්ත ඉඟුරු වලේ මේ විදිහට හොඳට පොඩි කැබලි හිටින විදිහට චොප් කරගන්න. මම මේ විදිහට තමයි කරගන්නේ. මේ මම කරන විදිහට ඔයගොල්ලෝ මේක හදනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් මේ ආකාරයෙන්ම පොඩි කැලි කපා ගන්න. ලොකු කැලි තියාගන්න එපා අවශ්‍ය නැහැ. ඊට පස්සේ අපි මේ විදිහට ග්ලාස් කන්ටේනර් එකක් ගන්න ඕනේ. වීදුරු බෝතලයක් අරගෙන ප්ලාස්ටික් බෝතල් වල මේවා දාන්න එපා. ඒව හොඳ නැහැ. ඒ වගේම එයා ටයිට් වෙන්න ඕනේ. ඇතුළට වාතය යන්නේ නැති වෙන්න. ඒ වගේම හොඳට විස බීජ අනුහරණය කරලා තියෙන ඕගලන්ට පුළුවන් නම් උණු වතුරෙන් තම්බලා ගන්න. හොඳට වේලෙන්න ඕනේ. වතුර තියෙන්න හොඳ නැහැ. ඊට පස්සේ මේ විදිහට දෙහි ස්ලයිසස් ටිකයි ඒ වගේම ඉඟුරු ටිකයි මාරි මාරට දාගන්න පුළුවන්. ඕගලන්ට මේ දෙහි ඔගොල්ල හදනවා නම් මේ දෙහි කැලේ ලොකු වැඩි වගේ නම් ඕගලන්ට මේවා හතරට වගේ පළලවුණත් පාවිච්චි කරන්න හදාගන්න පුළුවන්. ඊළඟට අපිට අවශ්‍ය වෙන හොඳ මීපැණි. මේක මීපැණි වලින් පුරව ගන්න ඕනේ. මේ විදිහට මීපැණි දාගත්තාම ටික වෙලාවක් යනකොට ඒක පහළට බහිනවා. ඊට පස්සේ අපිට පුළුවන් ස්ටික් එකක් ආධාරයෙන් හරි මේක හොඳට පහළට දාලා තව මීපැණි පුරව ගන්න. මොකද මේ හැම ලෙමන් ස්ලයිස් එකක් ඇතුළටම අපි දාගන්න මීපැණි එකේ යෑම තමයි අවශ්‍ය වෙන්නේ. මේ හැම ජාති තුනම හොඳට කලවම් වීම අවශ්‍ය වෙනවා.
ඉතින් මේක හදපු ගමන්ම පාවිච්චි කරන්න එපා. මොකද එතකොට ඒ කියන්නේ ගුණයක් එච්චරම ලැබෙන්නේ නැහැ. හදලා දවස් දෙකකට පස්සේ වගේ මේක ගොඩක් මෙලෙක් වෙන්න ගන්නවා. ඊට පස්සේ පුළුවන් ඕගොල්ලන්ට මේක පාවිච්චියට ගන්න. විශේෂයෙන්ම අනවශ්‍ය මේදේ, විශේෂයෙන්ම උදරේ ඇති වෙන අනවශ්‍ය මේදේ අපි ගොඩක් කෑම කනවානේ. අනවශ්‍ය කෑම කියන්නේ ක්ෂණික ආහාර කණි කද්දී අපේ ඇඟට එකතු වෙන අනවශ්‍ය මේදේ. ඉතින් ඒවා කපා හරින්න මේක හොඳ දෙයක්. ඒ වගේම මේකේ තියෙන ගුණේ හින්දා ඒ අනවශ්‍ය මේදේ කපා හරිනවා. වගේම ඔයගලන්ට මේක සෙම්ප්‍රතිශාව හැදිලා තියෙන දවසකුණත් පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙන් ලොකු සහනයක් ලැබෙනවා. ඒ වගේම ඔයගලන්ගේ ඉමුනිටි සිස්ටම් එකත් මේකෙන් ගොඩාක් හොඳට බූස්ට් වෙනවා. ඒ කියන්නේ ඔයගලන්ට හොඳ ප්‍රතිශක්තිකන්‍යක් ලැබෙනවා. මම නම් මේක දවසට හැමදාම වගේ පාවිච්චි කරනවා. උදේට හිස් බඩ, ඒ කියන්නේ ආහාරයක් ගන්න නැතිව, මුලින්ම ආහාරයක් ගන්න නැතුව, ඒ කියන්නේ උදේට නැගිටලා අපි වොෂ් එකක් දාලා ඊට පස්සේ ඉස්සෙල්ලාම මේකින් උගලන්ට පුළුවන් හැන්දක් දාලා තේ එකක් වගේ, අපි තේ එක වෙනුවට මේක බොන්න පුළුවන් නම් උගලන්ට ගොඩක් හොඳයි. මම මේක පාවිච්චි කරලා අත්දැකීමෙන් දන්න හින්දා තමයි කියන්නේ. එතකොට අර බඩ පුරවා දාන ගතිය නැති වෙනවා, බඩේ අජීර්ණ ගතිය එන්නේ නැහැ. මම අර කලින් කිව්ව වගේ අපේ ඒ කියන්නේ අපේ ගොඩක් වෙලාවකට ලෙඩ රෝග හැදෙන ගතිය නැති වෙලා යනවා. ඒ වගේම මේක විශේෂයෙන්ම මේ උගලන්ට පේනනේ මී පැණි තියෙනවා, ලෙමන් තියෙනවා, ඒ වගේම ඉඟුරු තියෙනවා. මේවා ගොඩාක්ම හොඳ ඖෂධ. මම මෙතනදී කියන්නම් මේ විදිහට ඔයගලන්ට පුළුවන් නම් තවත් වඩා හොඳයි. මේ විදිහට පොලිතින් එකකින් කවර් කරලාම මෝඩියෙන් වහන්න. ඔහල ඔයගලන්ට එළියෙන් තියන්න පුළුවන්. ඒකේ ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රමාණයක් හදාගත්තාම ඔයගලන්ට සතියකට වගේ ඇති වෙයි. මොකද දවස ගානේ බොනකොට මේක ඉක්මනට ඉවර වෙනවා. ඒ වගේම ඔයගලන්ට මම ඉස්සරහට හදන හැටිත් පෙන්වන්නම්. තද උණු වතුර නෙමෙයි දාන්නේ, ලා උණු වතුරක දාලා කොප් එකට මේකින් ඉඟුරු ටිකකුයි, ඒ වගේම මේ දෙහි හෝ දොඩම් අපි ගත්ත ලෙමන්නේ ලෙමන් කෑල්ලකුයි දාගත්තාට පස්සේ මේ පැණි ඒ කියන්නේ සිරප් එකයි ටිකක් දාගෙන උණු වතුර ස්වල්පයක් දාගත්තට පස්සේ ඒක හොඳට කලවම් කරලා ඔයගලන්ට බොන්න බලන්න. ඒ වගේම කියන්න ඕනේ මේ ඉඟුරු කෑලි ටිකයි, ඒ වගේම ලෙමන් කෑලි ටිකයි අහක දාන්න එපා. ඒකත් ඔයගලන්ට හපලා කන්න පුළුවන්. ඒකත් හරිම ගුණයි. ආහාර ජීර්ණ පද්ධතියත් ගොඩ හොඳට ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම කියන්න ඕනේ ඔයගලන්ට පිම්පල්ස් තියෙනවා නම් ඒවත් නැති වෙලා යන ඔයගලගේ හැම ගොඩක් ලස්සන වෙනවා. මේක හැමටත් ගොඩක් බලපාන දෙයක්. ඉතින් හැමේ නිරෝගීතාවයේ මෙන්ම හැමේ ලස්සන ගැන බලන කෙනෙක් වුණත් මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඒ වගේම මේකට ගොඩක් අපේ ඇඟේ අනවශ්‍ය මේදය කපා හරිනවා. ඒ කියන්නේ කෙට්ටු කෙනෙක් පාවිච්චි කරාට මේක ගොඩක් කෙට්ටු වෙන එකක් නෙමෙයි වෙන්නේ. ඔයාගේ අනවශ්‍ය දේ තියෙනවා සමහර අය ඉන්නවා කෙට්ටු වුණාට එයාගේ බඩ නෙරලා දාලා තියෙනවා. ඉතින් ඒ අයට වුණත් මේක පාවිච්චි කරන්න පුළුවන්. උදේට තමයි මේක ප්‍රතිඵල ගොඩක් හොඳට ලැබෙන්නේ. ඔයගලන් කෙට්ටු කෙනෙක්ට නම් මේක රැට පාවිච්චි කරලා ප්‍රශ්නයක් නැහැ. මහද කෙනෙක් මේක රැට පාවිච්චි කරන්න එපා, උදේට විතරක් පාවිච්චි කරන්න. ඒ වගේම තද උණු වතුර දාන්න එපා. තද උණු වතුර දැම්මාම මේකේ තියෙන ගුණාත්මකභාවය නැති වෙලා යනවා. ඒ වගේම මී පැණි තියෙන හින්දා තද උණු වතුර දාන්න හොඳ නැහැ. ඉතින් මේ සිරප් එක හරිම රහයි. ඒ වගේම ඔයගලන්ව රීෆ්‍රෙෂ් වෙනවා. ඉතින් ඔයගලට වුණත් මේක හදලා බලන්න පුළුවන්. මේක මගේ අත්දැකීමක් ඉන්නේ මම ඔයගලන්ට කියන්නේ. මේ එක මේ විදිහට කන්ටේනර් එකක් එකක ඉවර වුණාට පස්සේ ඔයගලන්ට නැවත සැරයක් ආයෙමත් හදාගෙන පාවිච්චි කරනවා. මාසයක් විතර මේක එක දිගට වුණත් පාවිච්චි කරලා බලද්දී ඔයගලන්ට ලොකු වෙනසක් බලා ගන්න පුළුවන් වෙයි. දියවැඩියාව තියෙන කෙනෙක්ට මේක එක දිගට පාවිච්චි කරන්න එපා. මේකේ මීපැණි අඩංගුලා තියෙන හින්දා සතියට දෙපාරක් විතර පාවිච්චි කරා කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් වෛද්‍යවරයෙක්ගේ නිර්දේශ මතම ගන්නවා නම් තමයි වඩා හොඳ වෙන්නේ. මොකද ඒක රෝගී තත්ත්වයක් හින්දා සාමාන්‍ය නිරෝගී කෙනෙක්ට මේක සුදුසු පානයක්. මේක පුංචි දරුවෙක්ට වුණත් දෙන්න ඒකේ කිසි ගැටලුවක් නැහැ. ඒ කියන්නේ අවුරුදු 5ට වැඩි. මොකද ආහාර අජීර්ණතාවයක් ඇති වෙන්නේ නැහැ. එයාගේ ඇඟ උනත් නිරෝගී වෙනවා. මේවා හරිම ස්වභාවික දේවල්. මේවට කිසිම කෘත්‍රිම දේවල් අඩංගු කරලා නැහැ.
එවාගේම ඔගල මී පැණි එක ගන්නකොට හොඳ මී පැණි තෝරගන්න. මෙතනදී ඔයගලන්ට පේනව නේද? අර ටී එක වගේ හැදලා තියෙනවා. අමතක කරන්න නැතුව මේ විදියට මේ අපි ලෙමන් එක කෑමට ගන්න, ඒ වගේම ඉඟුරු කෑලි ටිකක් කෑමට ගන්න. ඒකේ තමයි හොඳ ප්‍රතිඵල ඔයගලන්ට ලැබෙන්නේ. මං අර කලින් කිව්වා වගේ සෙම් ප්‍රතිශාව හැදිලා තියෙන වෙලාවට, ඒ වගේම උගුරේ තද ගතිය, උගුරේ ආසාදනය ඇති වෙලා තියෙන වෙලාවට මේක පාවිච්චි කරනවා නම් ලොකු සහනයක් ලැබෙනවා. හරිම හොඳයි මේ වෙලාවට උනත්. එහෙනම් ඉතින් මේ වීඩියෝ එක ඔයගලන්ටත් වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. ඔයගලත් හදලා බලන්න. එහෙනම් ඉතින් ඔයගලන්ට වැදගත් වෙන තවත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනින්ම හමු වෙනවා.